බෙල්ලවීදිය ප්‍රදේශයේදී සොයාගනු ලැබුවා හිස නැති කාන්තා මනසිරුරක් මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන උපපොලිස් පරීක්ෂකවරයා ඊයේ උදෑසන සියදිවි විනාශා ගැනීමක් සිදු කර තිබුණා කෙසේ වෙතත් මේ පරීක්ෂණ තවදුරටත් සිදු කරනවා අදාළ කාන්තා මනසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය තාමත් පවත්වා නැහැ එයට ප්‍රධාන හේතුව වන්නේ ඇය නිසැකවම හඳුනා ගැනීමට අවශ්‍ය නිසා ඇය කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංච කාර්යයක් බවට අනාවරණය වී තිබෙනවා කෙසේ වෙතත් හිස නොමැති නිසා ඇයගේ හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා ඒ නිසා අධිකාරණ වෛද්‍ය විශේෂඥයින් ඒ වගේම පොලිසිය විසින් තීරණය කර තිබෙනවා ඇයගේ ඇය සම්බන්ධයෙන් DNA පරීක්ෂාවක් සිදු කිරීම සඳහා විශේෂයෙන්ම ඇගේ මව සහ ළඟම ඥාතීන්ගේ සාම්පල් ලබාගෙන DNA පරීක්ෂාවක් සිදු කිරීමට කටයුතු කරමින් පවතිනවා. ඉන් පසුයි ඒ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණේ පැවැත්වෙන්නේ. ඒ වගේම මියගිය උපපොලිස් පරීක්ෂකවරයා ඔහු මේ සිද්ධියේ සැකකරු ඔහුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද දින මොනරාගල සිරිගල රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මීට අමතරව ඊයේ දිනේදී තවදුරටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරනු ලැබුවා. එහිදී පොලිස් අපරාධ ස්ථාන නිරීක්ෂණ නිලධාරීන් විසින් මෙම යුවළ නැවතී සිටි අංවැල්ල ප්‍රදේශයේ අදාළ නවාතැන්පොළේ ගෙස්ට් හවුස් එම කාමරයේ පරීක්ෂා කිරීමේදී කාමරයේ විවිධ ස්ථානවල තිබී ලේ සලකුණු සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම එම කාමරයේ වැසිකිලි කාමරය තුල තිබී ලේ සලකුණු සොයාගෙන තියෙනවා. ඊට අමතරව මේ තැනත්තා 28 වෙනිදා මෙම නවාතැන්පොළට පැමිණියේ 29 වෙනිදා උදෑසන ඔහු එළියට ගොස් තිබෙනවා. එසේ ගොස් නැවත පැමිණ තිබෙනවා. එසේ එළියට ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී ඔහු ට්‍රැවලින් බෑග් එකක් නැත්තම් ගමන් බෑග් එකක් මිලදීගෙන තිබෙනවා. එම ස්ථානය සොයාගෙන තිබෙනවා. ඒ වගේම පිහියක් මිලදීගෙන තිබෙනවා. ඒ පිහිය මිලදීගත් ස්ථානයත් සොයාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සැලසුම් සහගතව මෙම ඝාතනය සිදු කර ඉන්පසු මෙම සිරුර මේ ආකාරයට රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා. මේ සිද්ධියේ සැකකරු වියගොස් තිබුණා. මේ සම්බන්ධව පූර්ණ විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසායි මේ විමර්ශන තවදුරටත් සිදු කරනු ලබන්නේ. අපරාධ යක් සිදු පසු ඒ අපරාධ දාමය ජාලය සම්බන්ධ සියලු විමර්ශන අධිකරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන නිසා ඒ කටයුතු නිරන්තරයෙන් සිදු කරනවා. ඒ වගේම වේල වීදිය පොලිසියත් බඩල් කුඹුර පොලිසියත් මේ සම්බන්ධ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරනු ලබනවා. Breaking.lk